කොස් ගහෙන් ගත්තොත් එහෙම කොස් ගහේ අපි කොස් කොළ යවනවා. එතකොට කොස් 50 මල යවනවා. ඊට පස්සේ කොස් ගැට පොළොස් විදියට යවනවා. ඊට පස්සේ කොස් මැල්ලුම්. එතකොට ඊට පස්සේ කොස් ඇට. අපි ගත්තොත් එහෙම දැන් කරපිංච කියන එක හැමතැනම තියෙනවා. ඒම නෙමෙයි. අපි ගත්තොත් ඉරමුසු, රණවරා මල්, එතකොට වැල් පෙනෙල, එතකොට අන්න ඒ වගේ ශාක දැන් අපිට අවශ්‍යයි ගොඩක් වෙලාවට. සාමාන්‍ය ඔබතුමා අපි අවම කිලෝ 25ක්වත් ගේන්න ඕන. කිලෝ 25ක්වත්. නෑ ඔබතුමා ආමන්ත්‍රණය කරනවා නම් කොහොමද ඒ වගේ බල්ලක මේ වගේ දෙයක් තියෙනවා. ඒක කොහොමද දෙයක් එන්න ඕනද? නැත්තම් අපිට අහු වෙන වත්තේ තියෙන හැම වෙලේම දෙයක්. ඒකයි මම කියන්නේ දැන් අපි මේ සුලභ ශාක ගැන අපිත් එක්ක කතා කරන එක ඒක තේරුම් ගන්න නෑ. මොකද සප්ලයි එකක් තියෙනවා. හැබැයි ඔයාලට හිතුණොත් ඕගොල්ලෝ ගෙදර තියෙනවා කියලා දුර්ලභ ශාකයක්. දැන් ඒකේ පැල හදලා ඔයාලට වගා කරන්න අපි අපි ගත්තොත් එහෙම දැන් අපි මේවා ගත්තොත් එහෙම බින් කොහොම ශාකය කියලා. දැන් බින් කොහොම සමහර කට්ටිය බවනවා. මෙහෙමයි මේ දවස්වල ගොඩක් මුරුංගා. මුරුංගා අපිට අවශ්‍ය වෙලා තියෙනවා. අතරම එනවා. හැබැයි සප්ලයි කරන්න තාම අනික් කට්ටියට මේ අවස්ථාවක් තියෙනවා. කතා කරනවට වැඩිය වඩා හොඳයි මැසේජ් එකක් තියන්න, WhatsApp මැසේජ් එකක් තියන්න, නමයි ඇඩ්‍රස් එකයි. එයා මුරුංග සප්ලයි කරනවා කියන එක සාමාන්‍යයෙන් මේ අපේ දැනට හැම සප්ලයි කෙනෙක්ම ඉතින් ලක්ෂ එකමාරක් දෙක හොයනවා. හොයනවා. ඉතින් ඒ කියන්නේ අමාරු නැතුව. අමාරු නැතුව. සාමාන්‍යයෙන් මොන මොන වගේ රටවල් වලටද යවන්නේ? අපේ ඇත්තටම දැනට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඊට පස්සේ ප්‍රංශය, නවසීලන්තය, ඩෙන්මාර්ක්, ඒ වගේ රටවලින් අපිට ඉල්ලන නෝර්වේ. ඉතින් අපේ බඩු ඉල්ලනවා. ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මීන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක. අයිබෝවන් වාසනාවන් හැමෝටම. අද නිලමින්නේ අනුරාධපුරේ. අපි මීට කලින් වැඩසටහනක් කරා මේ කොළ වර්ග සාමාන්‍යයෙන් කොස් කොළ, දෙහි කොළ, දොඩම් කොළ, පැෂන් කොළ, කොට්ටම්බ කොළ රට යවන්න අපි බයස්ලා හොයාගන්නේ කොහොමද කියලා. අන්න ඒ වැඩසටහන තේරුම් නැති කෙනෙකුට අද අපි අඳුනලා දෙනවා ලංකාවෙන් ඒ දේවල් මිලදී ගන්න කෙනෙක්. ඉතින් මුලින්ම මතක් කරනවා ඔයාලගේ මොනහරි දෙයක් මොනහරි කොළ වර්ගයක් මෙහෙම විකුණන්න තියෙනවා නම් මිලදී ගන්න කෙනෙකුට දෙන්න තියෙනවා නම් අනිවාර්යෙන් මේ දුරකථනංගයට කතා කරන්න. කතා කරලා නම්බර් එක බිසි වුණොත් අනිවාර්යෙන් WhatsApp මැසේජ් එකක් දාන්න. මොකද කෝල්ස් ගොඩක් එන හින්දා. ඉතින් හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරන්න කියලා. අපි බලමු කවුද මේ කොළ වර්ග මිලදී ගන්න එක්කෙනා කියලා. ලංකාවට විවිධාකාරයේ දේවල් ආනයනය කරනවා වගේම ලංකාවේ තියෙන අපේ නිෂ්පාදන අපනයනය කරන ව්‍යාපාර ලංකාවේ ගොඩක් තියෙනවා. මොනවද අපනයනය කරන්නේ? වර්තමානයේ වෙන විට ගොඩක් ඔය අපි හිතන්නේ දේවල් කොස්කොළ පවා අපනයනය කරනවා, සල්ලි හම්බ කරනවා. මේ වගේ මොනව කරනව ඇද්ද? අද නිලමගේ කතාවේ කතානායකයා ටයිනිටියානා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපතිතුමන් වරුණ ලක්මාල් මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. දැන් අපි කතාව පටන් ගන්න කලින් මම මුලින්ම මතක් කරන්නම් අද වැඩසටහන බලලා ගොඩාක් කට්ටිය දුරකථන ඇමතුම් ගන්න උත්සාහ කරා. ඒ ඇමතුම් ගන්න වෙලාවේදී මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ දුරකථන සම්බන්ධතාවයේ කාර්යබහුල වෙන්න පුළුවන්. අන්න ඒක හින්දා පොඩ්ඩක් නිවිහැනහිල්ල ඉඳලා පොඩ්ඩක් කල් ගියාට පස්සේ ගන්න කියලා අපි මතක් කරනවා. මොකද වර්ණ මහත්තයාට එක දිගට කෝල් ආන්ස කරන්න බැරුණොත් ඒක අර දුරකථන ඇමතුම් වල ප්‍රශ්නයක්. මම කතාව පටන් ගන්නම්. දැන් අපි දකිනවා විවිධාකාරයේ දේවල් පිට රටට යවනවා, ව්‍යාපාර තියෙනවා. එතකොට ආහාර වර්ග, නිෂ්පාදන වර්ග, ඔය අතරතුරේ මේ කොළ ජාති, පළතුරු වර්ග විවිධාකාරයේ දේවල් යවනවා. දැන් ඔබතුමානුත් ඒ වගේ ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඔව්. එතකොට ඔබතුමන් රට යවන්නේ මොනවද? අපි රට යවනවා සියලුම ආයුර්වේද, ඒක ආයුර්වේද කියන්නත් බෑ, සියලුම ශාක කොටස්. සියලුම ශාක කොටස්. ඔව්. එහෙම බලපුවම දැන් මම මෙහෙම මෙතනින් කොලයක් ගත්තත් ඒකත් රට යන්න පුළුවන්. ඒකත් රට යන්න පුළුවන්. එතකොට වර්ණ මහත්මයා දැන් ඔය වගේ දේවල් දැන් ඔබතුමන් මට පොඩ්ඩක් අපි උදාහරණ වශයෙන් කියමු. දැන් කොළ වර්ග යනවා කියන එක ගොඩක් අටින් මේ දැන් මේ දවස්වල හිතන් ඉන්න දේ. නිකන් ඔබතුමන් යවන කොළ වර්ග කීපයක් මට කියන්න පුළුවන්. ඔය මෙහෙමයි. අපි ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් දැන් ඔය ආහාර විදියට ගන්න කොළ වර්ග තියෙනවා. දැන් ගොඩක් මේ දවස්වල කියන කොස් කොළ. එතකොට කොස් කොළ ගන්න බොන්න. කොස් නැටි ගන්නවා. එතකොට ඒක බ්ලඩ් ෂුගර් අඩු වෙන්න පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ දැන් කොස් ගහෙන් ගත්තොත් එහෙම කොස් ගහේ අපි කොස් කොළ යවනවා. එතකොට කොස් 50 මල යවනවා. ඊට පස්සේ කොස් ගැට පොළොස් විදියට යවනවා. ඊට පස්සේ කොස් මැල්ලුම්. එතකොට ඊට පස්සේ කොස් ඇට. ඊට පස්සේ පැහිච්ච කොස්. ඊට පස්සේ වරක.
ඔන්නෝ ටිකම යවනවා. එතකොට කොස් ගහේ ඉතුරු වෙන්නේ අර මේ කොස් වල මේ අර පිට මේ කියන්නේ කොස් කට්ට විතරයි. තාම කට්ටර තමයි ප්ලෑන් කරන්න බැරි කොස් සමහර ලාට අපි අපිට ඉල්ලලා තියෙනවා මේ 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 කොස් වල මේ මේ රිවිඩිත් එක් ඇටේ යවනවා. ඊට පස්සේ එහෙම ඉතින් තියෙන කොස් උදාහරණයක් වශයෙන් අපි ඒක ගත්තා. දැන් එහෙම බලපුවාම දැන් ඒ ගන්නේ ආහාර වශයෙන්. එතකොට ඔබතුමා කිව්වා තවත් විවිධාකාරයේ දේවල් කොළ වර්ග, පොතු වර්ග, නැටි වර්ග හැම දෙයක්ම රට යවනවා. දැන් මෙහෙමයි. දැන් කොට්ටම්බ කොළයක් ගත්තොත් ඒක ශාක මේ මාළුන්ට අවශ්‍ය විදියට ඒ ඒ වට ඇක්වාකල්චර් වලට. ඉතින් එහෙම එක අපිට කියන්නත් බෑ. දැන් මෙහෙමනේ අපි ශාකයක් ඒගොල්ලන්ට අඳුනලා දුන්නාම ඒගොල්ලෝ එතනින් එහාටත් හිතනවා. දැන් ඒක මොකටද පාවිච්චි කරන්නේ කියන්නේ? සාමාන්‍යයෙන් මොන මොන වගේ රටවල් වලටද යවන්නේ? අපේ ඇත්තටම දැනට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඊට පස්සේ ප්‍රංශය, නවසීලන්තය, ඩෙන්මාර්ක් ඒ වගේ රටවලින් අපිට ඉල්ලන නෝවේ. ඉතින් අපේ බඩු ඉල්ලනවා. ඉතින් අපි ඒගොල්ලන්ට යවනවා. දැන් එහෙම කරන්න ඔබතුමන් දැන් ඔය දේවල් වගා කරනවාද නැත්නම් කොහෙන්ද ගන්නෙ? ඔබතුමන්ට වෙනම ලබා දෙන කට්ටිය ඉන්නවද නැත්නම් රටවටේ හොයාගෙන ඇවිදිනවද? ඒක පොඩ්ඩක් නෑ. ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එක අපි පටන් ගත්තේ දැන්ට අවුරුදු 8කට, يعني මේ අනුරාධපුරට ඇවිල්ලා අපි අවුරුදු 10යි, 10 කියන්නේ 8ක් වගේ වෙනවා ෆැක්ටරි එක හදලා සේරම් වෙලා එනකොට 7ක් කියලා හිතමුකෝ අපි. අවුරුදු 7කට ඉස්සෙල්ලා මම ලංකාවට එනවා මෝටර්සයිකලෙ. මගේ යාළුවෙකුත් දාගෙන අපි ටුවර් කරනවා ලංකාවේ මේ කියන්නේ ඒ මේ එක එක ප්‍රදේශවල වැවෙන ශාක මොනවද, එළවලු මොනවද, පළතුරු මොනවද, ඒ විදියට අපි ලංකාවේ වටේම ගිහිල්ලා අපි ලිස්ට් කරගත්තා. ඒකේ ඒජන්ට්ලා හදාගත්තා. යතතේම ඒ සාමාන්‍යයෙන් හැම ගමකම ඉන්නවනේ කලෙක්ටින් කරන කට්ටිය. අපි නිකන් හිතමු පුවක් එකතු කරන මිනිස්සු. අර ඒ වගේ ඉන්නවනේ. ඒ වගේ මේ ලංකාවේ ඉන්නවා කලෙක්ටර්ස්ලා. ඔය කුල් මේ මෙහෙත් බඩු එකතු ගන්න කලෙක්ටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලව අපි ඒගොල්ලත් එක කතා කරලා මුලින්ම පටන් ගත්තේ එතන. ඊට පස්සේ අපි රිසර්ච් එකක් කරා ශාක ගැන. ඒ කරලා තමයි අපි විදිහට අවශ්‍ය කරන දේවල් හොයා අවශ්‍ය කරන දේවල් හොයාගන්නේ. දැන් එහෙම බලපුවාම දැන් අපේ රටේ ජනතාවත් ඔයගේ දේවල් වලට පොඩ්ඩක් මේ අර ඉස්සරහට එනවා වැඩි හින්දා මට නිකන් ඔබතුමා කියන දැන් ඔබතුමා අපේ රටෙන් මිලදී ගන්නවා විවිධාකාර. දැන් අපි කොළ වර්ග ගැන කතා කරා. අපිට පොඩි උදාහරණ දෙක තුනක් කියන්නකො මිලදී ගන්නවා. දැන් මෙහෙමයි ගොඩක් වෙලාවට දැන් ඔතන අපි ඉල්ලනවා දුර්ලභ ශාක. දැන් අපි ගත්තොත් එහෙම දැන් කරපිංච කියන එක හැමතැනම තියෙනවා. ඒම නෙමෙයි අපි ගත්තොත් ඉරමුසු, රණවරාමල්, එතකොට වැල්පෙනෙල, එතකොට අන්නේ වගේ ශාක දැන් අපිට අවශ්‍යයි ගොඩක් වෙලාවට. එකක් කියලා කියන්න බෑ. දැන් ඔබතුමාව ආමන්ත්‍රණය කරනවා නම් කොහොමද ඒ වගේ බල්ලක මේ වගේ දෙයක් තියෙනවා. එතකොට කොහොම දෙයක් එන්න ඕනද? නැත්තම් අපිට අහු වෙන වත්තේ තියෙන හැම වෙලේම දෙනවා. ඒකයි මම කියන්නේ. දැන් අපි මේ සුලභ ශාක ගැන අපිත් එක කතා කරන එක ඒක තේරුම් ගන්න. මොකද සප්ලයි එකක් තියෙනවා. හැබැයි ඔයාලට හිතුණොත් ඕගොල්ලෝ ගෙදර තියෙනවා කියලා දුර්ලභ ශාකයක්. දැන් ඒකේ පැල හදලා ඔයාලට වගා කරන්න අපි ගත්තොත් එහෙම දැන් අපි මේවා ගත්තොත් එහෙම බින්කොහොම ශාකය කියලා. දැන් බින්කොහොම සමහර කට්ටිය බවනවා. දැන් එයාලට අපිට දෙන්න පුළුවන්. දැන් ඒක නීතිමය ගැටලුවක් නෑ. දැන් අන්න ඒ වගේ. එතකොට දැන් මේ එහෙම දෙනවා නම් දැන් ගෙදර ගහක් දෙකක් තියෙනවා කියලා මල්ලඟ මෙහෙම තියෙනවා මං අනුරාධපුරයට ගෙනල්ලා දෙන්න. ඔව් ඒක ප්‍රායෝගික නෑනේ. සාමාන්‍ය කොච්චර විතර ක්වොන්ටිටි එකක්ද? දැන් අඩුම දැන් අපි කියලා තියෙන්නේ දැන් ගොඩක් මේ දවස්වල මේ ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එක වැඩි. එතකොට ට්‍රේන් එක යන්න පුළුවන්. ඒ කියන්නේ කෝච්චියේ එවන්න කියන එක තමයි අපි ගොඩක් වෙලාවට කියන්නේ. ඒ කියන්නේ ඒක මිනිසුන්ට ලාභයි. මොකද මේක ලොකු මේ නැත්නම් කෝස්ට් එක වැඩි වෙනවනේ. දැන් කිලෝ 1000ක් විතර ගේනවා ලොරියක. එතකොට මේ කොළ කිලෝ 1000ක් එකතු කරගන්න ගොඩක් මිනිස්සුන් අමාරුයි. සාමාන්‍යයෙන් ඔබතුමා අපි අවම කිලෝ 25ක්වත් ගේන්න ඕන. කිලෝ 25ක්වත්. එතකොට දැන් එහෙම බලපුවම දැන් අපි ඉන්නවා ප්‍රේක්ෂක ජනතාව පිට රටවල් වල ඉන්න කට්ටිය. සාමාන්‍යයෙන් ওই වගේ දේවල් කියන්නේ ඒ රටවල් වල අවශ්‍යතාවයට මිලදී ගන්න බලාගෙන කියන්නේ අපි හිතමු අපි බයස් ලගේ. එතකොට ඔබතුමන්ලාගේ ඉන්න බයස්ලට අමතරව දැන් මේ වැඩසටහන් නනබලා අපි ඉන්නේ මේ රටේ මේ වගේ දැන් විවිධාකාර ව්‍යාපාර අපේ තියෙනවා අපිට මේ වගේ දේවල් ඔබට එවන්න පුළුවන්ද කියලා අහුවත් අවස්ථාවක් තියෙනවා නෑ අවස්ථාවක් තියෙනවා ඒ කියන්නේ අපි ඒ කියන්නේ එයාලට තමන්ගේ පෞද්ගලික පාවිච්චියට ගන්නත් පුළුවන් එයාලා වෙළඳ ව්‍යාපාරයක් කරනවා නම් ඒකත් අපිට බඩු සප්ලයි කරන්න පුළුවන් අපි ඒගොල්ලන්ට
door to door. ඒ කියන්නේ යාලේ ගෙදෙට්ටම භාණ්ඩ ප්‍රවාහනය කළ දෙනවා. එතකොට ඉල්ලන ඕන දෙයක් ඉල්ලන ඕන දෙයක් ඒ කියන්නේ අපි ගෙතුවොත් කෑම වර්ගයක් වුණත් ඒ අපි ගත්තොත් එහෙම අච්චාරු ගොඩක් හරි මේ මේ දවස්වල අපේ යනවා අපිට රට. ඉතින් අච්චාරු එකක් ලුණු දෙහි එකක්. එතකොට යාලට අවශ්‍ය ටී බෑග් එකක් ඒ ඒ සේරම දේවල් අපිට සප්ලයි කරන්න පුළුවන්. ඕනම දෙයක්. ඕ ඒ කියන්නේ ගෙදර කන්න කන දේවල් මොනවාද ඒ සේරම පුළුවන්. දැන් ගොඩක් කාලවලට ඔය ඒ ගොඩම්ම රටවල නැහැ කෙසෙල් බඩ වෑංජනේ. ඉතින් ඒක අපිට දෙන්න පුළුවන් ඩ්‍රයි කරලා හදලා. ඒ අනිතක තමයි අපේ විශේෂත්වය තමයි දැන් දැන් එයාලා සමහර කට්ටිය උයන්න දන්නේ නැහෙනි. දැන් ඒක හදන්න දන්නේ නැහැ. අපේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි කෙසෙල් බඩ වෑංජනේම ගත්තොත් ඒක කපලා ඩ්‍රයි කරලා සේරම පැක් කරලා තියෙන්නේ. එතකොට ඒකට මිරිස් 3-5 වෙනම ශෂේ එකක් එනවා. එතකොට ඒ එයාට තියෙන පොල් කිරි එකත් වෙනම ශෂේ එකක් එනවා. එතකොට උණු වතුර එකට දැම්මා අර මේ කෙසෙල් බඩ වෑංජනය දාලා ඒ කියන්නේ ලිපේ තියුවා. ඊට පස්සේ මිරිස් 3-5 ටික අපේ තියෙන ශෂේ එක දැම්ම. එතකොට එයාට හිතන්න දෙයක් නැහැ. මේකට හදා ඔව් මේකට මේ මං කොච්චර දාන්න ඕනද? දැන් එහෙම ඕනේ නැහැ. අරක සේරම අර පැකට් එකක් දැම්මා පොල් කිරි එකක් දැම්මා රත් කරා ගත්තා. ගත්තා ගත්තා. එතකොට ඒ කතාව කියනකොට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මොකද දැන් මම මුලිනුත් මතක් කරා මේ වැඩසටහන නරඹන කට්ටිය ඒ තියෙන උද්‍යෝගයට එක දිගට දුරකථන ඇමතුම් ගන්න පුළුවන් වර්ණ මහත්මයාට දුරකථන ඇමතුම් ආංශ කරගන්න ආංශ කරනවා අනිවාර්යෙන්. ආංශ කරනවා අනිවාර්යෙන් ආංශ කරනවා මේ උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් ගන්න. ඒක තමයි ගොඩක්ම ලේසි. හැබැයි පිටරටින කට්ටියට ඒක බැහැනේ. ඒගොල්ල මම ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට මම ඇත්තටම රෑ 2 වෙනකම් මම නැගිටලා ඉන්නවා. රෑ ඒක ඒ ටික ආංශ කරනවා පිටරටින් එන කෝල්ස් අනිවාර්යෙන්ම ආංශ කරනවා. දවල් දවසේ මම කියන්නේ ලංකාවේ කට්ටියට ඉතින් 8 ඉඳලා 5 වෙනකම් ගන්න. ඒක ඔයාලට හොඳයි. මොකද එතකොට අර මම ඔෆිස් ටයිම් එකේ ඉන්නේ. එතකොට එයාලා වෙලාවක් පොඩ්ඩක් පොඩ්ඩක් නෙවෙයි හොඳටම කාර්යබහුල වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්දා ඒ කාර්යබහුල වුණාම පොඩ්ඩක් ඉඳලා ආපහු try කරන්න නැත්නම් WhatsApp පාවිච්චි කරන්න පුළුවන්. WhatsApp පාවිච්චි කරන්න පුළුවන්. මන්න කියන්නේ ගොඩක්ම හොඳම දේ තමයි WhatsApp message එකක් දාන්න. නමයි address එකයි විස්තරේ තමන් මොනවද supply කරන්න බලාපොරොත්තු වෙ කියන එක WhatsApp message එකක් දාන්න. buy කරන කට්ටියටත් එහෙම කරාම හරි තමන් ඉන්න රට මොනවද එයාගේ address එක දැම්ම නම් එතකොට අපි quotation එකක් එවනවා. shipping cost එක මෙච්චරයි මේ මේ ප්‍රොඩක්ට් එකේ මිල මෙච්චරයි කියලා යාට කොටේෂන් එකක් එවුවාම යාලට එකක් මේ මිලදී ගන්න පුළුවන්. ඒ ටික පැහැදිලි ඇති කියලා අපි හිතනවා. මොකද දුරකථන ඇමතුම් වල තියෙන කාර්යබහුලත්වය නිසා. කතාව මෙහෙම කියාගෙන කියාගෙන පියවරෙන් පියවර ගිහිල්ලා මේ මේක තමයි මේ වටේ තමයි මේ පිටරට බඩු යවන. දැන් අපිට එකක් කියලා කියන්න බෑ. හැමදේම යවනවා. ෆැක්ටරිය තමයි මේක. ඒ වුණාට දැන් වර්ණ මහත්මයා දැන් මම කල්පනා කරා මමත් එනකොටම මේ මේක එකපාරටම ඇතුළෙනකොට ආ මේක රට බඩු යවන ෆැක්ටරියක් කියලා මේක නම් කැලේ වෙලා හැමතැනම තියෙන්නේ. එතකොට ඔබතුමන් කොළ ජාතිය හැමදේම යවන කට්ටිය. ඇයි මේ වගේ කැලේ වෙලා තියන් ඉන්නේ? දැන් ඔබතුමා එන්න. දැන් මේ බලන්න. දැන් මේ ටික ගත්තොත් මේ හීමුදු පියලි. මේ තියෙන්නේ. හීමුදු පියලි. ඔව්. ඉතින් මේ හැමතැනම තියෙන්නේ මේ තුල්සි. මේ තුල්සි. මේ පොල් පලා. එතකොට ගත්තොත් මේ හැමදේම බෙහෙත් ශාකමේ මේ පෙති තෝර. දැන් ඕකේ හොඳ කතා. දැන් මේකේ සුද්ධ කරන්න බෑ. මොකද මේ මේවා අපි සාම්පල්ස් වලට ගන්නෙ. ඕකේ හොඳ කතාවක් මම කියන්නම්. කාලෙක ඉන්දියාවෙන් එනවා ආයුර්වේද වෛද්‍යවරයෙක් ලංකාවට. මේක හොඳ කතාවක්. ඇවිල්ලා මේ මිනිස්සයාට මුත්‍රා කරන්න යන්න ඕන වෙනවා. මිනිස්සයා පන්සලකට එන්නේ. ඉතින් ගිහිල්ලා බලන බලන තැන බෙහෙත් ගස්. දැන් ලංකාවේ එහෙමනේ. දැන් මේ දැන් වෛද්‍යවරයෙක් වුණාම එයා දන්නවා මේ සේරම බෙහෙත්. ඒ මනුස්සයාට මේ එළිය මුත්‍රා කරන්න විදියක් නැහැ. මනුස්සයා දුවලා යනවා. දැන් මේක අමාරුයි. හාමුදුරුවන්ගෙන් එහෙනම් හාමුදුරුවනේ මට මේ වැසිකිළියක් ඕන. ඉතින් ඔය තියෙන ම යන්නකෝ එළියට. එළියට යන්නේ කොහමද හාමුදුරුවනේ? සේරම බෙහෙත්නේ. දැන් ඕක තමයි මේ 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 කොච්චර දේවල් මේ අපි ගෙදරවත්ත සුද්ධ කරත් ඒක ලොකු අපරාධයක් කියලා හිතන. දැන් මම කියන්නේ දැන් මේ මේ මේක මේක අපි කවදාකවත් කෘමිනාශක වල්නාශක ගහලා නැහැ මේ වත්තේ. මේක සම්පූර්ණ මේ කැලේට තියෙන්නේ. මේක අපිට අපිට සාම්පල්ස් හදන්න ඕනේ. සාම්පල්ස් හදන්න ඕන වෙච්ච වෙලාවට ටක් ගාලා එළියට බැස්ස ඒ අවශ්‍ය කොලේ කඩාගත්ත අපි සාම්පල්. දැන් මේ ගත්තොත් එහෙම මේ මේ මෙතන මේ මේ මේක සංහිඳ කියන එක වෙන මේකත් හොඳ කතාවක්. මේ කොහොඹ ගහ. එතකොට මේ 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 ඇවිල්ලා මොනවාද මේ එකට කියන්නේ මට නම මතක නැහැ මේ ගස් දෙකේ මේ 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 ගස් වර්ග තුනක් මේ දෙවියෝ ඉන්න ගස් තුනක් කියලා තමයි කියන්නේ. අපි ඔය කපන්න නැතුව තියෙනත් ඕක. ඒ කියන්නේ මේ ෆැක්ටරි එක අපි හදනකොට මේක තනි කැලෑවක් තිබුණේ.
මේක සම්පූර්ණ කැලෑවා. ඒකද අපි ගස් ටික ඉතුරු කර කර ඉතුරු කර කර තමයි මේ අවශ්‍ය පරිදි හදාගෙන යන්නේ. එතකොට දැන් කෙනෙක් මෙතෙන්ට බලන් ආවොත් අනුරාධපුරට ඇවිල්ලා එයා තේරුම් ගන්න ඕනේ මේකේ හේතුව මොකක්ද කියලා. හේතුව අපි කිව්වා. මොකද මේ හැමතැනම තියෙන්නේ බෙහෙත් වර්ග අපිට ඇත්තරම අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මෙතන එකක්වත් නැහැ ඇත්තරම මේ විසි කරන්න يعني තනකොළ කියලා නැහැ මෙතන. සේරම තියෙන්නේ බෙහෙත් වර්ග. වරමත්ම දැන් මේ දවස්වල දැන් ඔබතුමා විද්‍යාකාරී දේවල් රට යවනවනේ මේ දවස්වල දැන් අපි ලංකාවේ කෙනෙකුට ඔබතුමත් සමග සම්බන්ධ වෙලා ආදායමක් ලබන්න පුළුවන් අපිට උදාහරණ දෙක තුනක් දෙන්න ඔබතුමාට දෙන්න පුළුවන් මෙහෙමයි මේ දවස්වල ගොඩක් මුරුංගා අපිට අවශ්‍ය වෙලා තියෙනවා අතරම එනවා හැබැයි සප්ලයි කරන්න තාම අනික් කටියට මේ අවස්ථාවක් තියෙනවා එතකොට මට කතා කරන්න මගේ නම්බර් එකට 0777 030 5001 කතා කරනවට වැඩිය වඩා හොඳයි මැසේජ් එකක් තියන්න WhatsApp මැසේජ් එකක් තියන්න නමයි ඇඩ්‍රස් එකයි එයා මුරුංගා සප්ලයි කරනවා කියන එක සාමාන්‍යයෙන් මේ අපේ දැනට හැම සප්ලයි කෙනෙක්ම ඉතින් ලක්ෂ එකමාරක් දෙක හොයනවා ඉතින් ඒ කියන්නේ අමාරු නැතුව ඒක අනිතක කියන්න ඕන මුරුංගා සප්ලයි කරනවා නම් එයා මුරුංගා කඩලා පැය 6ක් ඇතුළත ෆැක්ටරියට ගේන්න ඕන ඒක නිසා මේ අනුරාධපුර අවට කට්ටියට තමයි ගොඩක් කලාවට මේක කරන්න පුළුවන් මේ මොකද අපි නැවුම් මුරුංගා කොළ ගන්නෙ මුරුංගා කොළ තැම්බුනොත් මේ අපේ මැනුෆැක්චරින් එකට ප්‍රශ්නයක් වෙනවා ඒකෙන්ද අනුරාධපුර අවට කට්ටියට ලොකු චාන්ස් එකක් තියෙනවා එතකොට ඒ වගේම තමයි මේ තව විවිධාකාරයේ දේවල් තියෙනවා ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාන්න WhatsApp message එකක් දාලා විස්තර දැනගන්න පුළුවන් ඒ වගේම පිටරට ඉඳන් සමහර දේවල් මිලදී ගන්න ව්‍යාපාර කරන්න නැත්නම් පෞද්ගලිකව මිලදී ගන්න කැමති ඔබ සිරු දෙනා ඉන්නවා නම් ඔබතුමන්ලටත් පුළුවන් දුරකථන නැමතුවක් ගන්න කියපු නම්බරයට එහෙම නැත්නම් ලේසි WhatsApp message එකක් දාන්න ඒක අනිවාර්යෙන් ඔබතුමා එයාලව සම්බන්ධ කරගන්නවා විස්තරය බලලා මොකද කාර්ය බහුලත්වය නිසා මේ විවිධාකාරයේ දුරකථන නැමතුම් ගොඩාක් එනවා මේ සම්බන්ධව විස්තර දැනගන්න ඒකින්ද ගොඩක් බිසි වෙන්න පුළුවන් ෆෝන් ලයින් එක අන්න ඒකයි හේතුව වෙන කිසිම හේතුවක් නැහැ බිසි වෙන හින්දා තමයි මේ ගැටලු වෙන්නේ හරියට ඉතින් අපේ රටේ අපේම ව්‍යාපාර ඉස්සරහට අරන් යන්න ඕනේ කියන චේතනාවෙන් අපි විවිධාකාර වැඩසටහන් ගොඩක් කරා. අන්න ඒ වැඩසටහන් අතරතුරේ අද අපි කරේ අපි හැමෝටම වැදගත් වෙන දෙයක් මේක මේ කෙනෙක් හිතන්න පුළුවන් විවිධාකාර දේවල්. නමුත් අපේ රටේ අපේ නිෂ්පාදන පිටරට යවලා මේ ගේනත් ලංකාවට ඩොලර්ස් තමයි. අනිවාර්යයෙන්. ඩොලර් හිඟයක් තියනවා කියලා කෑ ගහනවා ඩොලර් නැහැ කියලා කෑ ගහනවා. එහෙම කෑ ගහ ඉන්නේ නැතුව අපේම නිෂ්පාදනයක් කරන්න අපේම රටේ නිෂ්පාදන අපේ රටෙන් එළියට යවන්න ගිහිල්ලා බබලෙන්නේ අපේ රටේ නම අපේ රටේ තියෙන නිෂ්පාදනය කියලා. අතින් ඒ වගේ ව්‍යාපාරයක් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ටයිනි ටියානා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපතිතුමන් වරුණ ලක්මාල් මහත්මයා තමයි අද අපිත් එක්ක එකතු වුණේ. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන් අපිත් සමග එකතු වුණාට. අපි හැමදාම විශේෂ දේවල් අරන් ආවේ මේ විශේෂ දේවල් ඔයාලගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙන නිසා. ඉතින් අද කතා කරපු දෙයින් ඔයාලගේ ජීවිතේට ලොකු දෙයක් ගන්න ඇති. ඉස්සරහගෙන හිතන්න හොඳ දෙයක් මේ මොලේ තියාගන්න ඇති. එහෙනම් අපි ගිහින් එන්නම් විශේෂ දෙයක් තියෙනවා නම් නිලමෙට කියන්න අපි කැමතිමු ලෝකෙට මේ දේවල් පෙන්නන්න. ඒ වගේම නිලම YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. පල්ලාත් වෙන සතුටට බඩ බඳින්න click කරලා. අපි ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.